ප්‍රවීනත්වෙන් නවීනත්වයට GFU ශ්‍රී ලංකා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටහිර මායිමට යාබදෝ පිහිටි ඉපැරණි ජනාවාස ප්‍රදේශයක් වූ බෙලියත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය පරම්පරාගත ලේ උරුමයක් මත සංවිධානය වූ ජන කොට්ටාශයක සලකුණු සටහන් කොට ඇත. මේ විශාලත්වයේ වර්ග සතවුන් 40කි. 1989 වර්ෂය සඳහා ඇස්තමින්තුගත ජනගහනය 63,613 දෙනෙකි. මාතර දිස්ත්‍රික්කයේ තෙත් කලාපීය ලක්ෂණ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වියලි කලාපීය ලක්ෂණවල සංකලනයක් මේ දේශගුණයේ දක්නට ඇත. වර්ණ ගණිතාචාර්යතුමන්ගේ උපන්ගම වී ඇත්තේ මේ සිටිනාමලුව ග්‍රාමයයි. එවකට පන්සලේ නායක හාමුදුරුවන් ලෙස වැඩවිසුවේ සිටිනාමලුවේ ධම්මජෝති හිමිපාණන්ය. එතුමා නක්ෂාත්‍රය කෙළ පැමිණි උගතෙක් විය. නායි හිමිපාණන් යටතේ හැදී වැඩුණු සාදානම් කොළු ගැටයෙක් එදා පන්සලේ විය. මහනුවර මල්ලොත් විහාරයට යන එන ගමන්වලදී කැටුව ගියේ සාදාය. මල්වත් විහාරයෙන් ලද සඳුන් ලීයෙන් නිම කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අදද සිටිනාමලුව විහාරයේ තැන්පත් කර ඇත. නාහිමි සමගින් කන්ද උඩරට රජු බෑ දැක ශිල්ප දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස සදබරණ නම් නම්බු නාමය වර්ණගණිතාචාර්යතුමාණන්ට හිමි විය. අද එම විහාරගේ ඉතාම අවලන් තත්ත්වයක පවතී. ජාතික වස්තුවක් සේ සලකා මතු පරපුරට රැක ගැනීම කළ යුතු වන්නේය. නියන් සමයේ වැසි බලාපොරොත්තුවෙන් කරන දේව කන්නලව්වකි පොරපොල් ගැසීම. දින ගණනාවක් මෙලෙස ක්‍රීඩා පවත්වා අවසානයේ යෙදෙන දෙවල් මඩුවකින් උත්සවයෙන් මාප. ඒ අනුව රැසි ලැබෙන බව ඔවුන්ගේ පිළිගැනීමයි. දිස්ත්‍රික්කයේ කොතනකවත් දක්නට නොමැති ජලමූල්‍යයන් ජලබුබුල් මෙම ප්‍රදේශයේ සාර්ථක ජලසැපීම් මාර්ගයන් වී තිබේ. අම්බල ජලබුබුලෙන් අක්කර 85ක් ජලමාධ්‍යකීම කුඹුරු ඇස්වැද්දීම සඳහා ජලය සැපේ. ඊට අමතරව මෙය වෙලියත්ත නගරයටත් ඒ අවට ප්‍රදේශවලටත් බීමට ජලය සපයන තිර ජලමූල්‍යයක් වී තිබේ. ගැතමාන්න, ගලගම, උනන සහ බණ්ඩාරවත් යන බුබුල් වලින්ද වීගෝචන සඳහා අවශ්‍ය ජලය සැපේ. වසර පුරා නොනවත්වා ගලන මෙමිනි ජලමූල්‍යයන්හි ජලය අර පිරිමැස්ෙන් පරිහරණය කිරීමට කටයුතු සැලැස්වීම වහා කළ යුතු කාර්යයකි. පොදු කාර්යයන්හිදී එකමුතු වීම ග්‍රාමීය භවයේ ඉතා වැදගත් ලක්ෂණයකි. පොළ භාණ්ඩ අලවියට පමණක් සීමා වූ ස්ථානයක් නොවන්නේය. එකිනෙකා මුණ ගැසී සුවදත්වය වර්ධනය කර ගැනීමේ මධ්‍යස්ථානයක් වශයෙන්ද මෙය හැඳින්විය හැක. මෝසම් බැසි වලින් ජලය ලැබේ. කුඹුරු අස්වැද්දීම සඳහාත් වෙනත් භෝග බගා කිරීම සඳහාත් ජලය අත්‍යවශ්‍ය වේ. එසේ නම් ජලය
රඳවා ගත යුතුය. ඒ සඳහා පැරැන්නන් කළේ වැව් බැඳ තැබීමයි. එම වැව් ආරක්ෂා කර ගැනීම අපගේ පරම යුතුකම වන්නේ. සිටිනාමලුවේ බිහිරි පාසලට දිවයිනේ නොයෙක් ප්‍රදේශවල සිසුන් අධ්‍යාපනය සඳහා ඇතුළත් කර ඇත. තම කාවයන් සන්නිවේදන ක්‍රම මගින් අඩුපාඩුවක් නොමැතිව කරගෙන යාමට අවශ්‍ය දැනුම එහිදී ලැබේ. වයස් සම්පූර්ණ වූවන්ට අවශ්‍ය නම් රැකියා පහසුකම්ද සලසා දී තිබේ. පොල්තෙල් නිෂ්පාදනය කරන යන්ත්‍රාගාරය පවත්වාගෙන යන ලබන්නේ මෙම පාසලෙන් වීම සඳහන් කළ යුතු වැදගත් කරුණකි. ප්‍රදේශයේ සහ ඒ අවට අවශ්‍යතා සඳහා වන සැපයීම මෙමගින් සම්පූර්ණ කෙරේ. කුරුඳු සඳහා සුදුසු දේශගුණික තත්ත්වයක් සහ පසක් මෙහි ඇත. එම නිසා සාර්ථකව වගා කළ හැකි වගාවකි. කුරුඳු පොතු සැකසීමෙන්ද කුරුඳු කොළවලින් තෙල් සැකසීමෙන් යන දෙආකාරයෙන්ම ආදායම් ලබාගත හැක. ප්‍රදේශයේ අක්කර 170ක් පමණ මේ සඳහා යොදවා ඇත. මාතර සහ කිලින්ද යන නගරවලට අලෙවිය සඳහා යවනු ලැබේ. මෙම විසිතුරු මැටි බඳුන් නිෂ්පාදනය කරන කර්මාන්තාගාරය 1970 වර්ෂයේ ස්වයං රැකියාවක් වශයෙන් ආරම්භ කරන ලද්දකි. මාතර පැවති ජනාධිපති ජංගම සේවයෙන් පසු මෙහි දියුණුවට අඩිතාලම වැටුණ බව සඳහන් කරයි. නොයෙකුත් වර්ගයේ ඛනිජ සම්පත් ප්‍රදේශයේ ඇති බවට සාක්ෂි ලැබී ඇති බැවින් සමීක්ෂණයක අවශ්‍යතාවය පවතී. පාරම්පරික දැනුම අනුව ක්‍රියාත්මක වන පිත්තල කාර්මික පවුල් 80ක් පමණ මඟුල් මඩුව සහ කුවක් දණ්ඩාව යන ප්‍රදේශවල සිටිති. කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් පාලනය වන පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක්ද මෙහි පිහිටුවා තිබේ. ඒ සඳහා ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර සහ මූල්‍යමය ආධාර හම්බන්තොට දිස්ත්‍රික් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන සැලැස්ම යටතේ සපයා දී ඇත. 1984 වර්ෂය ආරම්භ කරන ලද බෙලියත්ත කාර්මික විද්‍යාලය 1989 වර්ෂය වන විට ශිෂ්‍යයන් 1538 දෙනෙකු සඳහා වෘත්තීය පුහුණුව ලබා දී ඇත. දැනට මෙහි දිවා පාඨමාලා 9ක් සහ සන්ධ්‍යාකාල පාඨමාලා 5ක් පැවැත්වේ. මේ සඳහා සහභාගී වන මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 674 දෙනෙකි. කාර්මික පුහුණුව සඳහා කාර්මික ශාලා 5ක් මෙහි ඇත. ශිෂ්‍යන් බදවා ගැනීමේදී හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රමුඛතාවය හිමිවේ. දේශීය සම්පත් වන තරුණ තරුණියනුත් ප්‍රදේශයෙන් ලබාගත් අමුද්‍රව්‍යත් එක්වි නවෝදාවක පෙරනිමිති දැන් දැන් පහළ වේ. තමන්ලත් දැනුම තම ජනතාවගේ යහපත සඳහා යොදන මේ පිරිස මුළු රටටම භාග්‍යයකි. වෙලියත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සටහන් හා තොරතුරු ඇතුළත් පොත් පිංචක් ඔබ උපදිසාපති කාර්යාලයේ ඇත. ඔබට අවශ්‍ය තොරතුරු මෙම පොත් පිංචෙන් දැනගත හැකියි.